அது செப்டம்பர் மாசி பலவெனித அது இந்தம் ஆஸ்திரேலியாவிட்ட வசந்த சமய உதாவினவ மே ஸ்பிரிங் சீசன்னுக்கு தமாய் மம குடக்ம ஆச இருத்துவ ඇත්තටම සීත ඍතුව ගෙවිගෙන යන අන්තිම සති කිහිපය මම වසන්ත ඍතුව එනකන් බලාගෙන ඉන්න බවක් තියෙනවා. සැප්තැම්බර් පළවෙනිදා කැලෙන්ඩරේ ඍතුව පටන් ගන්න දවස වුණාට සීත ඍතුවේ අන්තිම සති කිහිපයේ ඉඳන් වසන්තය එන බවට ලකුණු දකින්න තියෙනවා. ඒක හරියට නිකන් ගිය අවුරුද්ද වසන්ත ඍතුව පොරොන්දු වුණා වගේ මේ අවුරුද්ද අනිවාර්යයෙන්ම එනවා කියලා. ඉතින් මේ ඍතු මාරුව තවත් වැදගත් දෙයක් ජීවිතයට කියලා දෙනවා. ඒ තමයි ඕනෙම දෙයකට කාලයක් වගේම දේවල් සිද්ධ වෙන වෙනම රිද්මයක් තියෙන බව. මේ ගස් පුරවල මල් දකින්නේ මාස ගණනාවකට විතර පස්සේ. මාසේ පළවෙනිදාට උදේට හිතේ තියෙන්නේ අමුතුම උද්‍යෝගයක්. විශේෂයෙන්ම මේ වසන්ත කාලේ. හරීම සතුටක් උද්‍යෝගයක් හිතට දැනෙන ඍතුවක් තමයි මේ වසන්ත ඍතුව කියලා කියන්නේ. ෆ්ලෝරල් ඩිසයින් තියෙන ඇඳුම් අඳින්නත් ගෙදර ඇතුලේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තියලා තියන්නත් මේ වසන්ත සමයේ මං හරි කැමතියි. ඒ තුලින් මේ බාහිර පරිසරයේ තියෙන ස්ප්‍රිං වයිබ්ස් මගේ තුලත් ඒ වගේම මගේ නිවස තුල ඇති කරගන්න මං ගොඩාක් වෙලාවට හරි ආසයි. ගොඩක් මිහිරි මල් සුවඳ වගේ දේවල් දැනෙන ඉටිපන්දම් පත්තු කරලා උදෙන්ම කරන්න යන්න හදන්නේ බුදුන් වඳින එක. අද මාසේ පළවෙනිදා වගේම අලුත් ඍතුවකුත් පටන් ගන්න වෙලාව. ඉතින් මගේ පවුලේ හැමෝගෙමත් ඕගොල්ලෝ හැමෝගෙමත් හිත මේ වසන්ත සමයේ මල් වලින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙන ගස් වගේම සතුටින් පිරීලා ඉතිරිලා යන්න කියලා තමයි අද ප්‍රාර්ථනාව කළේ. බුදුන් වැඳලා දවස පටන් ගන්නකොට හිතට හරීම නැවුම් ඒ වගේම නිස්කලංක බවක් හරියට හිස් වෙලා ගියපු ගතියක් හිතට දැනෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් දුවයි පුතයි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකන් මම අපි දෙන්නගේ කෝපි එක හදන්නයි හදන්නේ. මේ කෝපි හදන එක උදේම මගේ හිත පුදුම විදියකට සතිමත් කරන දෙයක්. ගෙදරම කොටා ගන්න කෝපි නිසා හරීම සුවඳක් තමයි තියෙන්නේ. ඍතු මාරුව මට මතක් කරලා දෙනවා වගේම කෝපි හදනකොට ඒ ක්‍රියාවලියත් රෂ් කරන්න බෑ. කොෆි බ්‍රූ වෙන්න ඒ වගේම සීනි දිය වෙන්න අවශ්‍ය කාලය ඒකට දෙන්නම වෙනවා. මේ වගේ මොකක් හරි එක ඇක්ටිවිටි එකක්
හුඟක් සතිමත් අපි මේ කරන කියන හැම ඇක්ෂන් එකක්ම ඒ වගේම හිතට දැනෙන හැම දෙයක් ගැනම හොඳ අවධානයෙන් කරොත් එහෙම මුළු දවසම ඒ සතිමත් බව අපිට පවත්ත ගන්න මේ එක ක්‍රියාවලියක් උපයෝගී වෙනවා. මේ වගේ මේ වැඩ වල නිරත වෙන ගමන්ම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඉතාර ගොඩක් හදිස්සියට කරන්නේ නැතුව ඒ හැම දෙයක්ම ටිකක් හිමීට ස්ලෝ වෙච්ච විදියකට කරනවා නම් තමයි අපිට හිතේ මොනවද ඇති වෙන්නේ කියලත් බලාගන්න අවස්ථාව ලැබෙන්නේ. අපි දෙන්න උදේ කාලයේ අපි වෙනුවෙන් වෙන් කරගන්න වෙලාව තමයි බැල්කනි එකට වෙලා උදේ පාන්දරට මේ කෝපි බොන වෙලාව. අද දවස මේ මාසේ අපි දෙන්නගේ විශේෂ වැඩ කටයුතු. ඒ වගේම අද දවසේ දරුවන්ගේ කෙරෙන්න තියෙන වැදගත් දේවල් අපි මේ සීත හුලං වැඩි වැඩි උණු උණු කෝපි බොන ගමම්ම කතා කරනවා. ජීවිතේ ගොඩක් දේවල් වල අපිට හිතුවට ලොකු කන්ට්‍රෝල් එකක් නම් නැහැ. ස්වභාව දහමට අනුව නිරන්තරයෙන් හැම දෙයක්ම වෙනස් වෙනවා. අපි හිතන රටාවේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් අපිට කරගන්න පුළුවන් වුණොත් මේ වෙනස් වෙන රටාව අපිට ඉතා හොඳින් අඳුනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒකට හැඩගැහෙන්නත් ලේසි වෙනවා. වසන්තය කොච්චර ලස්සන වුණත් වසන්ත ඍතුව ගෙවිලා ගිහිල්ලා ගිම්හානේ එනවමයි. වසන්තේ හැමදාම තියේවා කියලා හිතලා ඒ සිතුවිල්ල අල්ලගෙන හිටියොත් එහෙම ගිම්හානේ ආවහම මොකද වෙන්නේ? විග හිතන්නනේ. ඒක නිසා මේ විඳ ගන්න තියෙන ලස්සන එහෙම නැත්තම් ඕනෙම හිතට සතුටු දැනෙන වෙලාවක් හරීම සතුටෙන් වර්තමානයේ තුලම විඳ ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් ඉතින් උදේ කෑමත් හදලා ඉවර වෙනකොට පොඩි අයව ඉස්කෝලේ දාන්න ගෙනියන්න වෙලාව. වාහන එළවන වෙලාව, මහා මාර්ගයේ ගත කරන වෙලාව කියලා කියන්නේ අපි ගොඩක් සතිමත් වෙලා ඉන්න ඕනේ වෙලාවක්. අර වගේ හිමීට සතිමත්ව උදෑසන පටන් ගත්තාම අපිට මුළු දවසම සතිමත් වෙලා ඉන්න පුළුවන්. දරුවන්ටත් ඉතින් ටික වෙලාවකට හරි අපෙන් ඈත් වෙලා ඉන්න වෙනවා. වර්තමානයේ තුල වෙන මුකුත් හිතන්නේ නැතුව සතුටක් දැනුනොත් ලෝභකම් කරන්නේ නැතුව ඒක ඒ වෙලාවේ හොඳට විඳ ගන්න පුරුදු වෙන්න. පහුගිය දවසවත් හෙට උදා වෙන දවස ගැනවත් හිත හිත වර්තමානයේ තුල තියෙන සතුට නැති කරගන්න එපා. ගිහින් එන්න. ඔබට සුබ දවසක්.